බ්ලැක් පැන්තර් ඒමත් නැත්නම් කළු කොටි ලොව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයක්. ආසියා සහ අප්‍රිකා යන මහද්වීපවල රටවල් සීමිත ප්‍රමාණයක පමණක් ජීවත් වන මෙම කළු කොටි ප්‍රභේද වලින් ශ්‍රී ලංකාවේ වෙසෙන කළු කොටි හෙවත් බ්ලැක් පැන්තර් ප්‍රභේදය ඉතාමත් සුවිශේෂී වනවා. 2012දී ශ්‍රී ලංකාවේ කෝටියන් රතුදත්ත පොතට ඇතුළත් වන අතර සිංහ රාජ්‍යයට අයත් ප්‍රදේශවල පමණක් පසුගිය වසර 12ක කාලය තුළ මරණයට පත් කොටින්ගේ සංඛ්‍යාව 18කට ආසන්නයි. එම කොටීන් ගෙනුත් සුවිශේෂී ප්‍රභේදයකට අයත් වන මෙම කළු කොටි ප්‍රභේදය බිහිවන්නේ සමෙහි මෙලනින් වර්ණකය හොඳින් නිෂ්පාදනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ශ්‍රී ලංකාවේ කළු කොටි සීමිත ප්‍රමාණයක් පමණක් ජීවත්ව සිටි අතර එම කොටීන්ගෙන් අවසන් කළු කොටියා ලෙස සැලකුණු කොටියා සිංහ රාජ ප්‍රදේශයට අයත් මාවුල් දෙනිය ප්‍රදේශයේ මද්දකට හසුවීමෙන් මියගිය පුවතක් 2008 වසරේදී වාර්තා වුණා. එලෙස මියගිය කළු කොටියාගේ හමෙන් නිර්මාණය කළ අනුරුවකුයි ගිරිතලේ වනජීවී කෞතුකාගාරයේදී ශ්‍රී ලංකාවේ කළු කොටියා ලෙස අපට දැක ගැනීමට ඉතුරු වුණේ. කෙසේ නමුත් වනජීවී නිලධාරීන් කළු කොටියන් පිළිබඳව දිගින් දිගටම කළ විශ්ලේෂණවල ප්‍රතිඵලයක් ලෙස පසුගිය දිනක කළු කොටියන් සෙවීම සඳහා සවිකරනු ලැබූ චලන සංවේදක කැමරාවක කළු කොටියෙකුගේ රුවක් සටහන් වුණේ. ශ්‍රී ලංකාවේ කළු කොටියන් තවමත් ජීවත්වන බවට ජීවමාන සාක්ෂියක් ලබා දෙමින්. එම කළු කොටියා පිළිබඳව තොරතුරු සොයා බැලූ වනජීවී නිලධාරීන්ට එම කළු කොටියාගේ සීමාවේ තවත් ශ්‍රී ලංකාවේ කොටි උපවිශේෂයට අයත් ගැහැණු සත්වයෙකු, පැටවුන් දෙදෙනෙකු සහ තවත් පිරිමි සතෙකු සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. මෙතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙවැනි කලාතුරකින් හමුවන කළු කොටි ආරක්ෂා කර ගැනීමටත් ඔවුන්ගේ දෛනික දිනචර්යාවට බාධා නොවන ලෙස හැසිරීමටත් මහජනතාව වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවයි. එසේම මධ්‍යම කඳුකරයෙන් වාර්තා වූ මෙම කළු කොටියා වඳ වී ගිය සතෙකු හෝ උපවිශේෂයක් නොවන බවත් දැනට ඇති විද්‍යාත්මක තොරතුරු අනුව වර්ණ ප්‍රභේදයක් බවට ඔවුන් එම නිවේදනයෙන් දන්වා සිටින අතර මහජනතාව අතර පැතිරී යන වැරදි මත ඒ අනුව වෙනස් කිරීමට දායක වන ලෙසත් ඔවුන් එම නිවේදනය තුළින් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.